ඔබට සුබ දහවලක් අපි අද පටන් ගන්නේ ඊයේ දුටු දර්ශනයක් ඒක ආවේ මලාකි 4 වෙනි පරිච්ඡේදයෙන් ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨකමේ හිරුය ඉතින් මේ හිරු තද රතුපාටකට බගේ ගිහිල්ලා මොකද මේ ලෝකේ සැඳෑ අවදී ඇවිල්ලා හිරු අපරට යන කල එතකොට ආකාශයේ තිබුණා මැජෙන්ටා පාට වගේ අර රක්ත වර්ණ ගතියක් වැඩි කාලයක් නැහැ කියන ගතියක් හෙබ්‍රෙව් ක්‍රමයට 11 වෙනි පැය කියන්නේ සවස පහට ඒ සවස පහ වෙනකොට මතක ඇති අර මිදිවත්තේ උපමාවේදී මිදිවත්තේ ස්වාමියා විගහට ගිහිල්ලා කැඳවන්න පටන් ගත්තා මෙතෙක් වැඩේ නොයදුණු අය ඒකත් වෙනවා ඇති एक देवनी पियो नमत में आज रातु तिबुना धर्मिष्ठका में सूर्य ऐसे बैबलमिंग तिबुना इतकोट माला के हाथरे देखे किए ना नमत मागे नामे करे बाया ताव में तमाय एक पाठ माला आवा में तत्पित आवा नमत मागे नामे करे बाया ताव नुमलाट धर्मिष्ठका में सूर्य සුඛිය පියාපත් වල සුවකිරීම ඇතිව උදා වන්නේ නුමලා නික්මගොස් ඉතින් මේකයි වෙන්නේ මේ ධර්මිෂ්ඨකමේ සූර්යා පියාපත් සොයනවා එතකොට යාගේ පියාපත් වෙන්නේ අපේ ආඥා අපේ මදහත්කාරකම් අපේ අනාගත වාක්‍ය අපි දිනපතා කරන देवचने कीवी में प्रकाशगिरी में देवचने अपि अपि अरगन्ना प्रार्थना अपेक्षा यदुम पैतुम पुंची पिहाट वागे लाय पिहाट वागे लेकिन अपि हद हद बार कीवन न है कि केंद्रीय गैम्बलिंग अपि करने आग्जा रोमा अटे विसियाटलेस रोमा अटे विसिहायलेस अपि करना याग्जा कीवन न है कि केंद्रीय गैम ඒවා මෙහෙම නැගිටක මෙහෙම ඒ උන්වහන්සේගේ පියාපත් වෙනවා උන්වහන්සේගේ පියාපතට ගිහිල්ලා එතකොට උන්වහන්සේ බලාපොරොත්තු ඇතිව ධර්මිෂ්ඨකමේ සූර්යයා මේ කාලේ ඉරු අපරට ගියාක් මෙන් මොකද ලෝකේ දීප්තිමත්ම කාලය ඉවරයි මධ්‍යහනේ විශිෂ්ටත්වයේ ඉවර වෙනනේ තියෙන්නේ ඒකනේ මේ කොවිඩ් කියන්නේ ඒ අතරතුර උන්වහන්සේගේ අදහසක් තියෙනවා මේ අවසාන කාලෙත් සුවය නිකුත් කරන්න. ඒකනේ මලාකි පොතේ කියන්නේ අවසාන කාලේ නිකුත් වෙන සුවය ගැන. ඒකට අපේ ආඥා කොම නිකම් පියාට පියාඩු වගේ එකතු වෙලා උන්වහන්සේ පියා සරණ පටන් ගන්නවා. එතකොට අපිට මතක් වෙනවා ගීතාලි 91ක් ස්වාමින් වහන්සේ මහෞත්මයන්ගේ රක්ෂස්ථානයේ වසන තැනැත්තේ सर्व पराक्रमयांगे एल शब्दाइगे सेवने ही वासे करने है स्वामी वाहन से के रक्षस्थाने रहस्थाने में ना कृष्ण भक्त क्या स्वामी वाहन से के विहिदन आरक्षा करना आवरणे करना पियापत सह सेवन वेनवा इतो कुट मामाहन ने क्या मती अपि एक्किने के रक्षस्थाने रहस्थाने स्वामी वाहन से तमके दिव्य जीवने वर्ग किलोमीटर या दक्का पैसरिनों ते वर्ग किलोमीटर टा आप किना कोविड न बै आप किना दुष्ट देवल मिनिमरुम बन न बै स्त्री दूषण लामा आपचार बन न बै आप के रक्षस्थान एंग विहिदन समारे टे ये सभावत में तीरने गाने बोलवा आप के सभाग्रुए ऐनिसा आप हरि मागे करना देवदर्व सभावट ऐविल्ला जीव मान ගන්න උත්සාහය නමස්කාරය ගැන ඔෆ්ලයින් දැන් ඔන්ලයින් වැඩ කරාට කමක් නැහැ හැබැයි ඉරිද දවසේ සභාවට එන්නත් අවශ්‍යයි ඊට අමතර දේවල් වලටත් එන්න අවශ්‍යයි නේද අපි ජීවමාන ගල්ලේ සල්තාරේ දෙක්කව වෙන්න ඕන ස්වාමින් වහන්සේගේ නමස්කාරය ගිනි ස්තම්භයක් ලෙස ස්වර්ගයට නැගිටින්න ඕන එතකොට අපි කියනවා ස්වාමින් වහන්සේගේ ගෘහයේ දොරටුපාලෙක් ලෙස මාව තැබුව මැනව එවිට ස්වාමින් වහන්සේ මාගේ සූර්යයා සහ පලිහ වෙනවා मेवाने गीताली असुहतर गया शारीरिक रसिम्र सहभागी अत्यावश्य एक अथरी न बै हेब्रे दहा विषय है कि न समारुंगे पुरुद्ध लस
සුද්ධවන්තයන් රැස්වෙන එක අතරින් එපා. උන්වහන්සේ කියනවා සුද්ධවන්තයෝ වනාහි මාගේ උත්තමයෝය. ගීතාලි දාසේ මාගේ මහන්තත්වය මැජෙස්ටික් වන්ස් එහෙමයි කියන්නේ. සුද්ධවන්තයෝ තම කටයුතු කරන්න ඕන දේවගෘහයේ ඉරිදට. ඉතින් එතකොට එක්කෙනෙක් වර්ග කිලෝමීටරයක් ගත්තොත් ලංකාවේ වර්ග කිලෝමීටර කීයක් තියෙනවද? වර්ග ඵලය 64,000. එතකොට ක්‍රිස්තු භක්තිය 64,000 කිව්වොත් ස්වාමීනි මම වාංශික රක්ෂස්ථානයේ වන්නේමි. ඔබ සර්වප්‍රාක්‍රමයන්ගේ සෙවණ මා වටකොට පැතිරෙන්න, මගේ ගෙදර වටකොට, මගේ වැඩපොළට, දරුවගේ පාඨශාලාවට, දරුවන්ගේ අධ්‍යාපනයේ දැන් ඔක්කොම අඩපණ වෙලා තියෙන දේවල් වලට දේව දරුවා කියනවා මමයි රක්ෂස්ථානයේ, මා නිසා සර්වප්‍රාක්‍රමයන්ගේ සෙවණ පැතිරෙනවා. ඒක ගීතාලේ 91:1. එතකොට අපිට සිද්ධ වෙන අනිත් අයගේ දේවල් ගැන විවේචනය නවත්තලා මේකේ යෙදෙන්න. එතකොට මතේ 6:18 මෙහෙම කියනවා, ඔබගේ ඇස පවිත්‍ර නම් මුළු ශරීරයම ආලෝකමත් වෙනවා කියලා. එතකොට අඳුරද ආලෝකයද බලපාන්නේ ලයිට් එකේ නෙමෙයි ඔබේ ඇහි. එහෙම හිතලා තියනවාද මේක ඉස්සෙල්ලා? ඔබේ ඇහේ තමයි එළිය තියෙන්නේ. ඔබේ ඇහැ පවිත්‍ර නම් මුළු ශරීරයම ආලෝකමත් වෙනවා. එතකොට මුළු ශරීරය කියන්නේ මොකද්ද? ඔබේ හිසෙන් පාලනය වෙන මුළු ශරීරය. ඔබගේ පවුල, දරුවගේ අනාගතය, ඔබගේ ආර්ථික ක්ෂේත්‍රය, ඔබගේ වැඩපොළ, ඔබට යන්න වෙන හැම තැනක්, ඔබගේ ඇහැ, මගේ ඇහැ පවිත්‍ර නම් මුළු ශරීරය ආලෝකමත් වෙනවා. ඉතින් ඔබ තීරණය කරගන්න ඕනේ මේක මගේ පෞද්ගලිකව මගේ ශරීරය ගැන ඇත්ත, පෞද්ගලිකව මගේ ජීවිතය ගැන ඇත්ත, ඒ වගේම මගේ ඇහි බැල්මේ ස්වාමීන් වහන්සේගේ ආලෝකය පිළිගන්නා වූ, ස්වාමීන් වහන්සේගේ ආලෝකයට යටත් වන්නා වූ සෑම දෙයකටම ආලෝකමත් වෙන අඳුර පලා දුවනවා. එහෙමත් අපිට හිතන්න පුළුවන්. එතකොට අපි හැමතිස්සෙම කියන්න ඕන අනුන්ගේ පහන්නට දොස් කියන්නත් එපා, අනුන්ගේ පහන්නන් එළිය බලන්න හදන්නත් එපා, දේශපාලනඥයන්ගේ පහන අඳුරුයි කියන්නත් එපා. ඔබගේ ඇහැ එළිය තිබේ නම්, ඔබගේ ඇහැ පවිත්‍ර නම් මුළු ශරීරෙම ආලෝකමත් වෙනවා කියලා අපිට පොරොන්දුවක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි ඉතින් හැටියට ධර්මිෂ්ඨකමේ සූර්යා පියාපත්තල සුවේ සමග, මොකද කිව්වේ? පියාපත්තල සුවේ සමග පියාපත්තල සුව කිරීම ඇතු උදා වන්නේය. ඒ කියන්නේ අපි හැම වැඩ ක්ෂේත්‍රයකටම නේද ඒවල තියෙන දූෂ්‍ය දේවල් හොරකම් කිරීම ඉවත් වෙන්න කියලා අපි හිතන හැම වෙයි අපි බබලනකොට. ඉතින් හැමතිස්සම පරණ පිබිදීම් වලදී සභාවෙන් පටන් ගන්න පිබිදීම ඉතා ඉක්මනින් වැඩ ක්ෂේත්‍රයට ගියා. මම ඊට ඉස්සෙල්ලා කියලා තියෙනවා එවන් රොබර්ට්ස්ගේ කාලේ වේල්ස් පැත්ත හැමෝම බොන හොඳටම ඇඟේ අමාරුට බොන්නේ ඒ ගල ආකරවල වැඩ. නමුත් පිබිදීම පැතිරෙන්න ගත්තා නේද? ඩාන්ස් හෝල් වහන්න සිද්ධ වුණා. කොටිම ගියතොත් මිනිස්සු ෆුට්බෝල් මැච් වලට ගියත් නැත්, අරක්කු තැබෑ අරක්කු නෙමේ හිතිමිනිති ඒ බොනේවා. ඒ මත්පැන් ශාලාත් වහන්න සිද්ධ වුණා. මිනිස්සු හැමතිස්සම දේව සභාවට එන්න පටන් ගත්තා දිනපතා රැස්වීම් වලට. ඒ මොකද වුණේ? එක්කෙනෙකුගේ ඇහැ, ටික දෙනෙකුගේ ඇහැ පවිත්‍ර වෙනකොට මුළු ශරීරයම ආලෝකමත් වෙන්න පටන් ගත්තා. සූවීම උදාවන්නේය. නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නෝය. ඒක ඉතින් අර අස්වැන්නට සම්බන්ධ කතන්දරය නේද? ඒක ආර්ථිකවත් ගාලේ වස්සු කිව්වම ඒ කාලේ අස්වැන්නට සම්බන්ධ කතන්දරයක්, තරුණියට සම්බන්ධ කතන්දරයක්. ඒ වගේම වැඩකරුවෝ ශක්තිමත් වෙනවා, වැඩ ගොඩක් තිබෙනවා. ඒ වගේම ආත්මික අස්වැන්න. ඒක තමයි දැන් මේ කාලේ දෙවන් මහන්සිගේ මේ පාඨමාලාව. හැබැයි තව පාඨමාලාවක් තිබෙනවා මරලාගේ 4:1. එවිට සියලු උඩුව ඇද දුෂ්ටකම් කරන සියල්ලන්ද, ඒකනේ වැඩි ඉපනැලිවි ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවන හැටියට පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාල ස්වාමීන් වහන්සේ කියනසේක. එතකොට මේ ධර්මිෂ්ඨකමේ සූර්ය වැඩ දෙකක් කරනවා දේවදරුවන්ට මේ විදියට ධර්මිෂ්ඨකමේවල සූවීම ඇතිව. එතකොට අනිත් අයට ඒකම මහ විනිශ්චයක් වෙනවා. ඒක නිසා අපි බය වෙන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ කරේ බය වීම දන්නා අපි මනුෂ්‍යයන් පොළඹවන්න අවශ්‍යයි. ඊට අර තුන්වෙනි මලාගේ තුන්වෙනි පරිච්ඡේදයේ තියෙන ඊට පෙර පදය, එම නිසා මේ කාලේ එකල
ධර්මිෂ්ඨයා සහ දුෂ්ඨයා අතරේ ධර්මාංශර සේවය කරන්නා සහ උන්වංශර සේවය නොකරන අතරේ ඇති වෙනස නුමලා දකින්නවා ඇත. ඒකමක් නිසාද උඳුනක් මෙන් ඇවිලෙන දවසේ පැමිණෙන්නේ. ඒ ඇවිලෙන දවසේදී වෙනස මොකද්ද? ධර්මිෂ්ඨ එක් අපිට උන්වහන්සේ ධර්මිෂ්ඨකම සූර්යයා ලෙස බබලෙනවා. ඇවිලෙනවා කියනවනම් ඇවිලෙනවා බබලෙනවා. උන්වහන්සේගේ පියාපත්වල සුවේ සමග අපේ වපසරියට අපි රැක ගන්නා දේවල් වලට ඒ ස්වාමින් වහන්සේම අනිත් අයට විනාශ කරන ගින්නක් වෙනවා. මේක ඉතින් හරි බරපතල තත්ත්වයක්. දෙක කොරින්ති දෙකේ 14 ඉඳලා 16 දී කියනවා ඇතැමුන්ට ජීවනයේ සුවඳක් ඇතැමුන්ට මරණය මතකයක්. මේක බලන්නකයි. ඒ ස්වාමීන් වහන්සේ මෙවැනි ජීවිතයකට අපිට උපකාර කරන සේක්වා. දෙවැනි එක මේ සූර්යා මෙහෙම ධර්මිෂ්ඨකම සූර්යා ඉරෝ අවරට යන කල බැබලින අතර පුංචි පහනක් ගමන් කරනවා නගරේ. හරියට අර යෙරමියා 4 මෙහෙම එකක් තිබෙනවා. පුංචි පහනක් අර ෆ්ලොරන්ස් නයිටින්ගේල් කියලා කාන්තාවක් හිටියා. ඇයට සාමාන්‍යයෙන් ඇව හෙදියන්ගේ නිර්මාතෘවරිය ලෙස සලකනවා. ඇයට කිව්වේ ලේඩි විත් ද ලෑම්ප් කියලා. ඇය බ්‍රිටිෂ් ජාතික හෙදියක්. ඒ කාලේ හෙද වෘත්තිය හොඳට තිබුණේ නැහැ. ෆ්ලොරන්ස් නයිටින්ගේල් තමයි ඒකට උතුම් අදහසක් දුන්නේ. ඇය ක්‍රිමියන් යුද්ධේ බොම් සොල්දාදු හරි අමාරුවට පත්වලා වැඩි බෙහෙත් තිබුණෙත් නැහැ. ඇයගේ උත්සාහය නිසා ඇය පොඩි ටීම් එකක් හදාගෙන ඇඳෙන් ඇඳට ගියා. වැඩ ඉවරයක් නැහැ. රාත්‍රි කාලෙත් යනවා. රෝගී වෙච්ච අතපය කැඩිච්ච තුවාල හොඳටම පැහැවච්ච සොල්දාදුවන් බල බල. ඉතින් මේ ඒක නිසා ලේඩි විත් ද ලෑම්බ් කියන්නේ මහා අඳුරක් නැත, මහා මරණයක් නැත, මහා විනාශයක් නැත. ස්වාමින් වහන්සේගේ නියම් පෙන් ලයිට් ටෝච් එකක් වගේ එකක් යනවා. මං හිතන හැටියට කාබෝ ගලමන්දෝ කියමින් උන්වහන්සේ ගමන් කරනවා. අර අවසාන කාලේ අස්වැන්නට ඒගොල්ලෝ වැඩකරුවෝ වෙයි. කවුද දන්නේ නේද? උසස්ථාන දුර්ධරණය ඩානියල් කෙනෙක්, යෝසප් කෙනෙක්, මෝඩෙකයි කෙනෙක්, නෙහෙමයා කෙනෙක්. කවුද දන්නේ මේ කාලේ උන්වහන්සේගේ රිදි පහන නැත්තම් පෙන් ලයිට් එක රාත්‍රී අපි අඳුරු තැනක පොතක් බලනකොට පාවිච්චි කරනවා වගේ එකක් ටක් 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 ගාලා මිනිස්සු ස්විමින් යනවා. එතකොට අපිත් ඒ ඇහැ ස්වාමීන් වහන්සේගේ ඇහැ එක ගියොත් අපේ නගරේ කවුද දන්නේ? ප්‍රින්සිපල්, OIC, ඒ සමහර ඒගොල්ලෝ හරි අමාරුවට පත්වල ගැලීම හොයලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ පහනක් ගමන් කරනවා. මතකයිනේ අර කාන්තාව ඇඳ යටත් හෙව්වා, තලින්තේ හෙව්වා. ඒ වගේ කාලයක් මේ කාලේ අපි ධෛර්යමත් වෙමු, ශක්තිමත් වෙමු, අපි ඉක්මන් වෙමු නේද? දැන් මේ කාලේ එවැනි ලෙස ආත්ම ස්වභාවයෙන් ඉක්මන් වෙමු. තුන්වෙනි දර්ශනය අපිට ලැබුණා දෙවන වහන්සේගේ වචනය. ඔබ උදෑසන නැගිටලා බයිබලය දිගහැරලා කියවන දෙවන වහන්සේගේ වචනය. ඉතින් මේක හිතන්න එපා සුළු දෙයක් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා මේ කාලේ උදෑසනෙන් අවදි වන්නාට, ඒ කියන්නේ එසා 50 ලෙස කන අවදි කරන ස්වාමීන් වහන්සේ, මාත්‍රිකගෙන අද කන අවදි කරන ස්වාමීන් වහන්සේ දෙන වචනය මම දැක්ක සිංහාසනයෙන් ගලාගෙන එන පුංචි දිය ධාරාවක් වගේ ඔබගේ හදවතට වදිනවා. ඔබගේ හදවතෙන් ඒක අධ්‍යයනය කරලා ග්‍රහණය කරලා ඒක පිළිගත්තම ඒක ගලාගෙන යනවා. අර නැගෙනහිර දොරටුවෙන් ගලන පළිඟු ගංගාව වගේ ඔබගේ චිත්‍රය, ඔබගේ අවසරය යටතේ තිබෙන්නා වූ, ඔබගේ ආభాෂය යටතේ තිබෙන්නා වූ මාවත දිගේ ගිහිල්ලා වගුරු බිම් සෝකනම ගස්පල ධර්ණමා අරගේ එදර උපතේ 22 කියලා තියෙන දේවල් වෙන්න පටන් ගන්නවා. එහෙම ඔබ උදෑසන නැගිට ස්වාමින් වහන්සේගෙන් ලබන වචනය, එළිදරව්ගේ වචනය, ප්‍රඥාවේ වචනය, දේ වචනයෙන් ඔබ උකහා ගන්නා දේ, අවශෝෂණය කරන දේ, ඒක නවතින්නේ නැති දියධාරාවක් ලෙස ගමන් කරනවා. ඒකෙන් තමයි ජාතීන් ගැලවෙන්නේ, දේශයන් සෞභාග්‍යමත් වෙන්නේ. ඉතින් අපිට කියන්න තිබෙනවා රට බාරයි උඹට පුතේ කියලා දැන්වහන්සේ කියනවා ඇති දේවදරුවා ගැන. දැන් දේශපාලනඥයන්ගේ විවේචනය නවත්තන්න හැන්දෑවේ තිස්සේ එක එක දේශපාලන කචල්වලට ඇහුම්කන් දෙන විනෝදය නවත්තන්න. මේක විනෝදාස්වාදයක් නෙමෙයි, මේක බරපතල ප්‍රශ්නයක්. දේවදරුවාගේ ඇහැ අඳුරු වුණත් මුළු ශරීරයම අඳුරු වෙනවා. මාති 6,000. ඊට පස්සේ දෙස් කියන්න එපා, අභක්ති කියන්න. ඒගොල්ලෝ මොනවද දන්නේ?
හිතෝපදේශ 14 34 කියනවා ධර්මිෂ්ඨකම දේශයේ උසස් කරයි. කවුද ධර්මිෂ්ඨකම දන්නේ? ක්‍රිස්තුවන්ගේ ලේ තුලින් ගැලවුණු දේවදරුවෝ විතරයි. පාපය දේශයක් අධම කරයි, නීච කරයි. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක විවේචනය කරන්නත් අවශ්‍ය නැහැ. අපේ කරිකියුලම් එක අපි කරමු. මොකද අපේ කරිකියුලම් එක ධර්මිෂ්ඨකම දේශයක් උසස් කරයි. ක්‍රිස්තුවන්ගේ ලේ නිසා, ධර්මවංශිකේ වචනේ නිසා, ශුද්ධාත්මවංශිකේ අනුභවය නිසා අපි ඒකට ලෑස්ති වෙමු. දැන් අද උදේ දර්ශනය ආවේ මෙහෙමයි. මේ ස්වාමීන් වහන්සේ බොහොම යටහත් ලෙස මම හිතන අර වර්ක්මන්ගේ රෝල් එක ඇඳගෙන, වර්ක්මන්ගේ ක්ලෝත්ස් ඇඳගෙන මේ එයා මේ අද සඳුදා ඉදින් මං හිතුවා නගරය ගැන කතා කරයි කියලා. නම මේ මෙහෙම වෙන්නේ මේ දේවගෘහයට ඇවිල්ලා බිම තියෙන පැල්ලම් පිහිදනවා. මේ එයාට තිබුණා මේ බෝල් එකක්, වතුර බාල්දියක්. ඇත්තම මම වතුර බාල්දිය දැක්කට වඩා දැක්කේ අර තුවාය. මං හිතන හැටි ඒක දානවා. මොනවද මේ පැල්ලම්? ලේ පැල්ලම්. සහෘදයානන්ගේ ගෘහයේ, දේව ගෘහයේ මොනවද ලේ පැල්ලම්? දේව භක්තිකයෝ එකිනෙකාට කරන ඇන කොටා ගැනීම සහ අපේ චරිතයේ සුව නොවුණු ඇදයන් සහ උල්තැන් ඒවලින් ලේ වැගිරිලා, අනිත්‍යගෙත් ලේ වැගිරිලා, අපි නෑදෑන්ගෙත් ලේ වැගිරිලා. ඉතින් මේ ලේබ එතකොට අර ලේ කැලල්වල මතක සටහන අපිට විරුද්ධව කතා කරනවා. ඒ විතර නෙමෙයි, යක්ෂය කියන දැක්කද දෙවියන් වහන්සේගේ එක්කෙනා ලේ වැගිරුවා කියලා එයා ඒ පවුලටම විනාශ කරන්න ලෑස්ති වෙනවා. ඒ නිසා කට ප්‍රේසම් කරගන්න ඕන. ඔබගේ දිව කඩුවක් වගේ පාවිච්චි කරන්න එපා. ප්‍රවේශම් වෙන හැමතිස්සෙම ඔබගේ ඉඳිරව ඔබ විවේචනය කරනකොට, ඔබගේ බොස් ඔබ විවේචනය කරනකොට, රටේ ප්‍රධානීන්ව ඔබ විවේචනය කරනකොට ඔබේ කටේ උල ඔබට විරුද්ධව කතා කරනවා. ඒකයි කියන්නේ තමාගේ කටේ අස්වැන්න තමා භුක්ති විඳින්නේ කියලා හිතෝපදේශ පොතේ තියෙනවනේ නේද? හිතෝපදේශ 18 තියෙනවා. තමාගේ කටේ ඵලය ඔබ භුක්ති විඳිනවා කියලා. ඒ නිසා මේ ගැන අපි ප්‍රසන්න වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ බොහොම කනගාටු වෙයි, බොහොම ඉවසීමෙන් මේ 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 මේක තුවායක් වගේ එකකට, හැබැයි දිගයි. ඒකෙන් අර ලේ වැගිරුණු තැන් පැල්ලම් ඒවා ටිකක් දුමුරු පාටත් වෙලා සැහෙන කලක් තිබිලා දේවගෘහයේ එකම දේව එකම සභාව එකිනෙකාගේ යනකොට ගැනීම සහ සමස්තයක් වශයෙන් ගත් කල සභාව අර ස්වාමීන් වහන්සේ කිව්වානේ මම මාගේ ප්‍රේමවන්තයාගේ ගෘහයේදීම තුවාල ලැබුවා කියලා සෙක්‍රියා පොතේ තියෙනවානේ. සෙක්‍රියා පොතේ ගොඩක් තිබෙනවා ස්වාමීන් වහන්සේගේ කුරුස්සට සම්බන්ධ කතන්දර. ඉතින් මේක හරි කනගාටුදායක දෙයක්. ඒ වගේම උන්වහන්සේ ඒ තුවායෙන්ම ඔය මප් කර අපේ අපේ තුවාල අපේ උල් තැන් එතකොට අපිට වෙනසක් ලබා දෙන ලෙස. මොකද කරන්නේ මේ ඉක්මනින් මේ ගැන සුවයක් අවශ්‍යයි. මොකද මට මේ පෙනුණා අපේ උල් තැන් අපි සුව කරගත්තේ නැත්තම් අපේ උල් කතා විවේචන කතා එකිනෙක දේවසේවකයා ගැන ඒ අනිත් ඇදීලිවන්තයන් ගැන අපි පාවිච්චි කරන කල යක්ෂයා අපි හදන ආයුධ ගොඩක් මුවහත් කරලා ලොකු කරලා මල්ටිප්ලයි කරලා සභාවට ආයෙත් පහර ගහන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? සභාවට රැස් වෙන්න අමාරු සාධක ආවොත් නපුරා කොහෙන්ද මේ ආයුධ ටික එකතු කරගත්තේ? දේවගෘහයට ඇවිල්ලා. ඕ දෙවියන් වහන්සේගේ දරුවෝ සෝෂල් මීඩියා එකේ එකිනෙකාට විරුද්ධව කරන හටන් වලින් එයා ආයුධ එකතු කරගෙන ඔය ත්‍රස්තවාදීන්ගේ සිරිතක් තියෙනවා හැමතිස්සම රටේ රජයේ හමුදාවේ ආයුධ හොරකම් කරන්න පුළුවන්ද කියලා බලනවානේ. යුද්ධ ටැංකි පිටින් උස්සගෙන ගියා එක කාලයක්. දැනුත් මේ ප්‍රධාන ත්‍රස්තවාදියා වන සතුරා, සාතන් කියන එකේ අර්ථය සතුරානේ ඇඩ්වර්සරි, එයා හොය හොය එයත් එනවනේ මේ දේවගෘහයට. පරණ එයානේ එතන හිටියේ, දන්නවනේ දේවගෘහයේ එයා හිටියේ ස්වර්ගයේ ක්වයලීඩ හැටියට නේද? හැම මියුසිකල් ඉන්ස්ට්‍රුමෙන්ට් එකක්ම එයාගේ ඇඟෙට හයි කරලා තිබුණා කියලා එසිකියල් 28 කියනවා. එයා ඇවිදිනකොට 28:19 ඉඳලා එයාගේ ඇඟේ මැණික් ඔබ්බවල තිබුණා විතර නෙමෙයි, එයා ඇවිදිනකොට හැම සංගීත භාණ්ඩයක්ම වාදනය වුණා. ඒකයි අදත් මියුසික් තියෙන තැනට යකා බලන්නේ ඇවිල්ලා අරුඩ වෙන්න.
ඉතින් ආ දේවගෘහයට එනවා පරණ පුරුද්දට මොකද දෙන්නේ ආයුධ එකතු කරගන්න චෝදනා එකතු කරගන්න විරසක එකතු කරගන්න උල් එකතු කරගන්න අපි මේ ගැන බයෙන් වෙවුලමද යකාට බයෙන් නෙමෙයි දෙවියන් වහන්සේට බයෙන් ඇයි අපි මේක මෙහෙම ඉඳ දුන්නේ මේක බරපතල තත්වයක් එයා ගොඩක් උල් එකතු කර කර යනවා දේව ස්වභාවයෙන්ම දේව ස්වභාවට හානි කරන්න අපි ඉක්මනින් පසුතැවෙන්න අවශ්‍යයි ඉතින් ස්වාමීන් වහන්සේ මේ කොම දන්න නිසා උන්වහන්සේ මේ අද හදිස්සි හදිස්සියේ මම හිතන්නේ උන්වහන්සේ අද ලොන්ච් කරා මේ සතිය පුරාම අපි අවනත විය යුතු දෙයක් මොකද්ද මේ දේව ගෘහේ අපි එකිනෙකාට කරන උල් වලින් හදලා දුන්න ආයුධ දැන් යසයා 57:17 කියනවා කිසි ආයුධයක් නුඹට විරුද්ධව සපුරන නොවන්නේ දේවදරුවන්ගේ උරුමය මේය නමුත් අපි සාදලා දෙන ආයුධ නේද අපිටම හිරි අර කරන මේ ලේ යටතේ ඉන්න අය හදාගත්ත ආයුධ නේද ඒ නිසා අපි මේ ගැන බොහොම ප්‍රේසමෙන් ස්වාමීන් වහන්සේට කියමු අනේ ස්වාමීන් සමාවෙන්න මීට පස්සේ එක සෝෂල් මීඩියා පෝස්ට් එකක් මම දාන්නේ නැහැ කිසි දේවදරුවෙකුට දේවසේකට විරුද්ධව මම කචල් එකක් පටන් ගන්නෙ නෑ විවේචනයක් දොස් කීමක් දෝෂාරෝපණයක් අවලාදයක් අවනඩුවක් අවමානයක් මට සමා වෙන්න අම්මා ගැන තාත්තා ගැන බොස් ගැන අසල්වාසියෙක් ගැන දිලිවන්තයෙක් ගැන ඉන්දිරා ගැන අනේ මට රජය ගැන දේශපාලන අනේ මට සමා වෙන්න මගේ කටින් මීරි දියයි තිත්ත දියයි නිකුත් කරපු ඒවා ගැන මට සමා වෙන්න ස්වාමී පාරේ වාහනයක් එලගෙන යන විටවත් පාරේ ඉන්න අය ගැනවත් මම කටයුතු කතන්දරයක් නොකියන මිනිස මට සමා වෙන්න. ඉතින් එතකොට උන්වහන්සේ අර්ගේ උන්වහන්සේගේ අර මේ මොකෙන්ද? උන්වහන්සේගේ අර තුවායෙන් උන්වහන්සේ මේවා මප් මප් කරනකොට මේවා තුවාල සුවවේගන යනවා මම දන්නා අර නැත්නම් අර පරණ පැල්ලම් කතා කරනවා නේද? අපි දන්නා පරණ හිඟකම් කතා කරනවා. පරණ පැල්ලම් කතා කරනවා. ඒ අපි දන්නම නැතුනේ ගාල ගොරවන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ අපිට උපකාර කරන සේක්වා ආංගිටයට බොහොම ස්තුති මේ ගැන ස්වාමීන් වහන්සේට අපි ආඥා කරමු ස්වාමිනි අපේ පළවෙනි දර්ශනය ගැන ස්තුති කරන බාන්සි ධර්මිෂ්ඨකමින් සූර්යයා ලෙස පියාපත් වල සුවය ඇති වෙන නැගිටින මුළු දේශයක් කරේ අනේ දැන් වහන්සේගේ ගෘහය සුවපත් කරන පිණිස වහන්සේ ගන්නව මේ ලයන්විත උත්සාහයට අපි එක පාට එකඟ වෙන්න අපේ ජීවිතයේ තිබෙන උල් සුවනවුණු තැන් ආයුධ කරන්න කරලා ගන්න යක්ෂයාට ඉඩ නොදෙන මිනිස් යේසුස්වහන්සේගේ ලේවලින් මා සෝදන්න අහෝ මාගේ සිළු වචන දිව්‍ය ආවරණයක් යටතේ ගේන්න නපුරගේ හස්තයට ඒව ගන්න ඉඩ නොලැබෙන පිණිස ස්වාමිනේ අපි පසුතැවෙනවා යේසුස්වහන්සේගේ නාමයෙන්